අපේ රටේ තාරුණ්‍ය ජාත්‍යන්තරයට ඔසවා තබන්නට අපිට ඊයේ දවසේදී හැකියාව ලැබුණා. සියත මිස්ටර් වර්ල්ඩ් අවසන් මහා රාත්‍රියේ ඊයේ දවසේ උත්කර්ෂවත්ව පැවැත්ුණා. මේ පිළිබඳව තොරතුරු වගේම අද දවසේ සිදු සියලුම ප්‍රවෘත්ති සවිස්තරාත්මකව කියන්නට අපි සූදානම් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශකයන් මම උදේෂ්වානිට මේ ගෙදර. මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථම නවදහනිය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සියත මිස්ටර් වර්ල්ඩ් කිරුළ මනෝජ්ද සිල්වාට අර්ජුන් මහේන්ද්‍රන් ගැන වගකීමක් නැද්ද? අගමැතිට පාර්ලිමේන්තුවේ ප්‍රශ්න. ඔබතුමාට මූලික වගකීමක් තිබෙනවා. ඔහු මේට කැඳවලා දෙන්න. මොකද ඔබතුමාගේ මිත්‍රී අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා එක්ක මම සම්බන්ධ. ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලාංකික තරුණයගේ අභිමානය ජාත්‍යන්තර රැගෑම සඳහා ආරම්භ කළ සියත මිස්ටර් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලියේ උත්කර්ෂවත් අවසන් මහා තරගයේ රාත්‍රියේ පැවැත්ුණා. ඒ කොළඹ හිල්ටන් හෝටල් පරිසරයේදී යෞවනයින් සිය ගණනක් අතරින් සිය හැකියාව පෞරුෂත්වය දැනුම හා ජවය නිසි ලෙස උපයෝගී කරගනිමින් 2018 සියත මිස්ටර් වර්ල්ඩ් කිරුළ තමන් සතු කරගන්නට වාසනාව උදා කරගත්තේ මනෝජ්ද සිල්වා. අපේ රටේ යෞවනය ජාත්‍යන්තරයට ගෙන යන්නට සියත ටීවී, කිස් FM සහ මොඩල් ෂොප් අත්වැල් බැඳගනිමින් ආරම්භ කළ සියත මිස්ටර් වර්ල්ඩ් තරගාවලිය මාර්තු මස 5 වෙනිදා ආරම්භ වුණා. මෙම තරගාවලිය සඳහා ජව සම්පන්න දැනුමින් පරිපූර්ණ වූ යෞවනින් විශාල පිරිසක් අයදුම්පත් යොමු කර තිබුණා. ඒ අතරින් 18 දිනකට පමණයි අවසන් මහා තරගය දක්වා ඒමේ වරම් හිමි වුණේ. ඒ අනුව ශ්‍රී ලාංකීය තරුණයේ අධිෂ්ඨානය, කැපවීම, උත්සාහය සහ කඩවසම් භාවය විනිශ්චය කරන විවිධ වූ අණු තරගයන් 6කින් මෙවර සියත මිස්ටර් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018 තරගාවලිය සමන්විත වුණා. තරුණයේ ශක්තිය මැනවින් භාවිතා කිරීම, අභියෝග සඳහා මුහුණ දීම, නායකත්වය, ගමන් විලාසයන්, පෞරුෂ වර්ධනය සහ මෝස්තර නිරූපණ ශිල්පය මෙන්ම විවිධ ව්‍යායාම ක්‍රම පිළිබඳව මෙම තරුණයින් දැනුවත් කරනු ලැබුවේ ලංකාවේ සහ ජාත්‍යන්තරයේ ප්‍රවීණතම උපදේශකින් යොදා ගනිමින් පසුගිය මැයි මස 14 වෙනි දින සිට ආරම්භ වූ මිස්ටර් පර්සනලිටි ස්පෝර්ට්ස් ඇන්ඩ් ටීම් ස්ප්‍රිට් චැලෙන්ජ්, TDS ස්ට්‍රීම් චැලෙන්ජ්, වැන්ටේජ් ද මෑන් ඉන් යූ සහ බෙස්ට් කෝපරේට් පර්සනලිටි යන අනු තරගයන් ඔස්සේ මෙම තරගකරුවන් 18 දෙනා උරේනුර ගැටී තරඟ කළා. ඔවුන්ගේ මේ හැකියාවන් විනිශ්චය මණ්ඩලයේ ටියුන් වැසට භාජනය වුණා. ශ්‍රී ලාංකීය තරුණිය අධිෂ්ඨානයේ කැපවීම, උත්සාහය, කඩව සම්භාවය, දැනුම ඉතා සූක්ෂම ලෙස විනිශ්චය කළ සියත මිස්ටර් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018 තරගාවලියේ අවසන් මහා තරගය අති උත්කර්ෂවත්ව ඊයේ පැවැත්ුණේ කොළඹ හිල්ටන් හෝටල් පරිසරයේදී. තරුණියේ නිවැරදි මඟ හැමදාමත් කියාදෙන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සියත ටීවී, කිස් FM සහ හැමදාමත් අපේ රටේ වටිනාම දෑ ජාත්‍යන්තරට ගෙන යන්නට පාර කියා දෙන මොඩල් ෂොප් සංවිධාන ශක්තියෙන් ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකීය තරුණියේ මහා අභිෂේක මංගල්‍ය ඊයේ පැවැත්ුණේ සම්භාවනීය මුත්තන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රෝෂාන්ත කාර්යපරම මහතා, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රවීණ නිලි සංගීත වීරරත්න මහත්මිය ප්‍රමුඛ, මොඩල් ෂොප් අධ්‍යක්ෂ මණ්ඩලය, අනුග්‍රාහක බවතුන් වෙළඳ ව්‍යාපාරිකයින්, කලාකරුවන්, ශ්‍රේෂ්ඨ ප්‍රවීණයින්, මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසකගෙන් මෙම උත්සවය වර්ණවත් වුණා. මෙම උත්කර්ෂවත් වූ අවසන් මහා තරගයේ පැවැත්ුණේ ජාත්‍යන්තර පිළිගත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේදී. කොළඹ හිල්ටන් හෝටලේ සාමාන්‍ය අධිකාරී රනිල් ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වා, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි රාමණී ප්‍රනාන්දු, බ්‍රසීල තානාපතිනි සහ තුර්කි තානාපතිවරයා මෙවර මිස්ටර් වර්ල්ඩ් අවසන් මහා තරගයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළා.
සැවම ඇසිපිය නොහෙලා බලා සිටි ඒ නිමේෂයේ උදා වුණා. තරුණයේ හැකියාව ජවය කඩ වසම්භාවය මැනවින් තරඟාවලියට මුසු කළ සචින් විතාරණ තුන්වන ස්ථානය තරඟාවලියේ දිනාගත්තා. සියත මිස්ටර් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018 තරඟාවලියේ අනුශූරයා වන්නට සමත් වන්නේ උදාම මතුවන්ත. හෙට දවසේ ජාත්‍යන්තරයේ ජය ගන්නට ශ්‍රී ලාංකීය තරුණයේ අභිෂේක මංගල්‍යයේදී සිය හැකියාව කඩව සම්භාවය දැනුම ශක්ති සම්පන්න භාවය මැනවින් භාවිතයේ යෙදවූ මනෝජද සිල්වා සියත මිස්ටර් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018 කිරුළ මෙලෙස දිනාගත්තා. Manoj De Silva, it's all yours. Manoj receives an official wardrobe to be worn at the global pageant, courtesy of Fawzul Hamid. A fabulous national costume to be showcased at the world finals. With also an additional collection of casual wear and evening wear provided by reputed designers to be worn at the finals, the world finals. Manoj walks down. ජයග්‍රාහකින් සියලු දෙනාට මෙන්ම තරඟාවලියේ ජයග්‍රහණය ලබා ගනිමින් හෙට ජාත්‍යන්තරයේ ජය ගන්නට සූදානම් වන සියත මිස්ටර් වර්ල්ඩ් 2018 තරඟාවලියේ කිරුළ හිමි කරගත් මනෝජ් ද සිල්වාට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ අපගේ උණුසුම් සුබ පැතුම්. ටෙලිනාටි නිර්මාණ අලෙවි කිරීමේදී 14%ක රඳවා ගැනීමේ බද්ද අයදු කිරීමට අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. වරෙන්තු නිකුත් කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම දුහුරෙන් ඉවත්වීමෙන් පසු ඔහු පිළිබඳ වගකීමක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්. කිසි දවසක මේ අමාත්‍යාංශයේ ලේකම්වරියවත් නිලධාරියෙක්වත් රේගුපද දෙපාර්තමේන්තුවට නියෝග දීලා නැහැ. රේගුපද දෙපාර්තමේන්තුවට නියෝග දෙන්නේ ඇත්ත වශයෙන් මුදල් අමාත්‍යාංශයයි ලේක. ප්‍රශ්න තියෙනවා නම් අපි සියලු දෙනාම කැඳවලා ඒ අනුව සාකච්ඡා කරනවා. මොකද දැන් මොකද්ද කියලා මේ සිංගප්පූ වෙළඳ ගිවිසුම පිටිපස්සේ දුවන්නේ. කරුණු හරියට නිසලස ඉෂ්ට වෙලා නැති එකයි ප්‍රශ්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ මේ රටේ වැඩ කටයුතු කරන්න කියලා චීන කම්කරුවන් ආවා. දැන් මෙතෙන්ට ඇවිල්ලා දැන් කියන්නේ සිංගප්පූරේ චීන හොඳ නැහැ චීන හොඳයි කියලා. අපි කියන්නේ පළපුරුදු අය ආවට අපිට කමක් නැහැ. ඒ වැඩේ කළා ආපහු යනවනම් එච්චර තවල් දෙකක් අතර කිවිසුමක් අස්සම් කරනකොට මේක රටේ සාකච්ඡාවක් කරන්න ඕනේ. පොත් සිටි එක සින්නක්කට දෙනකොට අපිට කිව්වද අපේ අදහස් ඇහුවද අපිට කිව්වද හම්බන්තොට පටන් ගන්න ඉස්සෙල්ලා අපිට කිව්වද දැන් ඇවිල්ලා කියනවා. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවට ගියාට පසුව මේ පාර්ලිමේන්තුවේදී මම ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඔබතුමා පිළිතුරක් ලබා දුන්නා. ඔහු විවාහ උත්සවයක් සඳහා සහභාගි වුණේ ඉතා ඉක්මනින්ම ඔහු මෙහෙට ළඟා වෙන බව පාදලා දුන්නා. ඒ නිසා මට දැනුණා ඔහුගේ විවාහ උත්සව සඳහා යන ගමන් පවා ඔබතුමා දන්නවා නම්. හැබැයි එම කීවීමෙන් පෙන්නුම් කරන ඔබතුමත් එක්ක සමීප සබඳතාවයක් තිබුණු බව. ඔබතුමාගේ නිර්දේශ මත තමයි මහ බැංකු අධිපතිවරයා පත් කරන්නේ. ඒ නිසා මම හිතනවා මේ ජාත්‍යන්තර වරෙන්තු රතු නිවේදන ජාත්‍යන්තර පොලිස් සහාය උදර්පණ නීති එවැනි වගේ සැඟවෙන්නේ නැතුව ඔබතුමාට මූලික වගකීමක් තිබෙනවා. ඔහු මේට කැඳවලා දෙන්න. මොකද ඔබතුමාගේ මිත්‍රේ. මිත්‍ර එකපත් වීමක් ඉතාමත් සමීප මිත්‍රේක අග්‍රාමාත්‍යවරයා අනිත් පත් වීම දෙක ඉතාමත් කිට්ටු ඥාතීන් හිටපු ජනාධිපතිවරයා. වර්තමාන අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයා මේ රටේ වගකීතු පුරවැසියන් මම කියන්නේ ඒ දෙදෙනා මූලික වග කියන්න ඕන මේ දෙන ලංකාවට ගෙනත් දෙන්න. අර්ජුන මහේන්ද්‍රන් මහත්තුමා මං යටතේ වැඩ කරන අවස්ථාවේදී
මිතුරුතුමා රට යනකොට මට දැනුම් දුන්නා. ඇයි යන්නේ කියලා කිව්වා. ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම රට යන අවස්ථාවේදී මේ ගැන ප්‍රශ්නයක් තිබුණ නිසා කිව්වා මම යන්නේ විවාහ ගෙදෙට්ට ඊට පස්සේ එනවා කියලා. දැන් ඉන්න මහ බැංකුවේ අධිපතිතුමා රට යනකොට මට කියනවා ඒ හේතු දැනුම් දෙනවා. ඊට පස්සේ මම මේ අපි කොමිෂන් මේකට යනකොට අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා එක්ක මම සම්බන්ධයක් තිබ්බේ නැහැ. මම අන්තිමට ගිහින් තියෙන්නේත් මම දැනගෙන හිටියේ නැහැ. මම උදයන්ග වීරතුංග කොහොමද මට දැනුමක් නැහැ. ජාලිය කොහොනම් මං හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මං සම්බන්ධකම් තියාගෙන නැහැ. ටෙලිනාටි නිර්මාණ අලෙවි කිරීමේදී 14%ක රඳවා ගැනීමේ බද්ද අයිනු කිරීමට අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ටෙලිනාට්‍ය ඇතුළු අනෙකුත් කලාශේෂ්ත්‍ර නියෝජනය කරන සංගම්වල නියෝජිතයින් සහ කලාකරුවන් පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. මෙහිදී දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව රැක ගැනීම වෙනුවෙන් වත්මන් රජය යටතේ ගෙන යන පුළුල් වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡාවට බඳුන් වුණා. ප්‍රතිපත්තියක් අනුව දේශීය සිනමාව ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලාශේෂ්ත්‍ර රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම රජයක් විසින් සිදු කළ යුතු අතර ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු තීන්දුව තීරණ ගැනීමට වත්මන් රජයේ කිසිදු පසුබෑමකින් තොරව කටයුතු කරන බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. ප්‍රතිපත්තියක් විදිහට අපි දේශීය සිනමාව ටෙලිනාට්‍ය ශක්තිමත් කිරීම සහ නගා සිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ අනිවාර්යයෙන්ම ඒ කළ යුතු දේවල් කළ යුතු වෙනවා. ඒ වගේම දේශීයත්වය අගය කරමින් අපි කොහොමද සිනමාව සහ ටෙලිනාට්‍ය නගා සිටුවන්නේ බාධාවන් ඉවත් කරගන්නේ. ඒ පිළිබඳව රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක්ද කියන එක. එමෙන්ම නව බදු ප්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙස අර්ථකථනය කර ගැනීම නිසා ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේදී 14%ක බදු මුදලක් අය කිරීමට කටයුතු කිරීම පිළිබඳව පවතින තත්වය නිවැරදි කර 14%ක එම රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී මුදල් අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම දේශීය සිනමා කර්මාන්තයේ සහ ටෙලිනාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සොයාබැලීමට එම ශේෂ්ත්‍රවල සියලු අංශ නියෝජනය වන පරිදි කමිටුපත් කිරීමටද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මීට මාස කිහිපයකට පෙර කටයුතු කෙරුණු අතර එම කටයුතුවල ප්‍රගතියද මෙහිදී විමසා බැලූ ජනාධිපතිතුමා අදාළ ඉදිරි වැඩපිළිවෙල කඩිනම් කිරීම අවශ්‍යතාවයද අවධාරණය කළා. අමාත්‍යවරුන් වන මංගල සමරවීර විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්තාලගියවන්න සහ අමාත්‍යංශ ලේකම්වරුන් මෙන්ම කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ජනාධිපතිතුමා සමග අද පෙරවරුවේ පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව දේශීය ආදායම් කොමසාරිස්වරයා සහභාගී වූ තවත් විශේෂ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්තුණා. නව පනත මගින් නව බදු පැනවීමක් නෙමෙයි සිද්ධ වෙලා තිබුණේ. නව පනතේ සඳහන් අර්ථ නිරූපණය වැරදි ලෙස අදාළ රූපවාහිනී නාලිකා තේරුම් අරගෙන වැරදි අයකිරීමක් තමයි විශේෂයෙන්ම සිද්ධ වෙලා තිබුණේ. ඒ අනුව අපේ රටේ ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරලා රූපවාහිනී නාලිකාවට ලබා දීමෙන් අනතුරු විකිණීමෙන් අනතුරු දේශීය ආදායම් පනත යටතේ මොනම ආකාරයකටවත් රැඳවුම් බදු මුදලක් ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. යම්කිසි පුද්ගලයෙක් විසින් මේ රූපවාහිනියකට හරි කාට හරි දෙන්නේ නිර්මාණය ප්‍රදර්ශනය කිරීමේ අයිතිය විතරක් නම් එවැනි අවස්ථාවලකදී 14%ක රඳවා ගැනීමේ බද්ද අය කරගන්න සිද්ධ වෙනවා. ඒකම අපිට උදේ සාකච්ඡාව දැනගන්න ලැබුණා. සමහර නාලිකා මේ නව පනත ක්‍රියාත්මක වුණේ 2018 අප්‍රේල් 1 ඉඳන්. නමුත් ඊට කලින් තමන් ඒ රූපවාහිනී නාලිකාව වෙත ලබා දුන්නු අයිතිය වෙනුවෙන් දැන් තමයි ගෙවීම කරන්නේ. ඒ ගෙවනකොට 14% අඩු වෙනවායි කියලා ඒකරත් අපි ඉතා පැහැදිලිව උපදෙස් දුන්නා. මේ යටතේ යම්කිසි කෙනෙක් 2018 අප්‍රේල් 1 පෙර කරන ලද එකක් සඳහා දැන් නම් ගෙවීම කරන්නේ මේ වලින් දැන්ටමත් රඳවාගෙන බදු අඩු කරගෙන තියෙනවා නම් ඒ මුදල දේශාදන් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය නොකර වහාම ඒ පුද්ගලයන්ට නැවත ඒ මුදල ආපසු දෙන්න කියලා. මොකද ඒක කරන්න බැහැ 2018 අප්‍රේල් 1 පස්සේ. මේ අතර දේශීය සිනමා කර්මාන්තය සහ ටෙලිනාට්‍ය කර්මාන්තය සඳහා මේ වන විට පණවා ඇති බදු සඳහා සහනයක් ලබා දෙන ලෙසට කලාකරුවන් අද මාධ්‍ය හමුවක් කැඳවමින් රජයෙන් ඉල්ලා සිටියා. ටෙලිනාට්‍යයක් ගත්තොත් නිෂ්පාදන ක්‍රියාවලියේදී පමණක් දෙතුන් වතාවක් මේ බදු ක්‍රමයට, කියන්නේ ඒ නිෂ්පාදකවරයාට විතරන්නේ මේක වක්‍රව සහ ඍජුව නවලිලියන්ට අනිකුත් කාර්මික ශිල්පීන්ට නිර්මාණ ශිල්පීන්ට විශාල දෙනෙකුට මේ බදු ක්‍රමේ දැඩිසේ බලපානවා. මේ අපේ කලාකරුවන්ට ස්ථිර මාසික ආදායමක් නැහැ. මොකද මාසයේ අන්තිමට අපිට හම්බෙන්නේ නැහැ අර්ථසාධක, එහෙම නැත්නම් විශ්වාස වැටුම් මේ කිසිවක් නැහැ. එතකොට මේ බදු අය කරගන්න එක කොටෙක් දුරට සාධාරණද කියන ප්‍රශ්නේ ඉතාම දැඩිව තියෙනවා. මුලදීම පටන් ගද්දී කියාපු හැටියට ලිච්ඡවි රජදරුවන්ගේ
විදිහටයි මේක ගෙනියන්නේ කියලා කියලා. ඒකේපු විදිහට කළා වෙන්නේ නැති වුණාම ඉතින් අපි පැත්තකින් බලා ඉන්නවා දැන් කොහොමද කරන්නේ කොහොමද කරන්නේ අනේ අපි දන්නේ නැහැ. අපි කියන්නේ කරුණාකර අපට කලාකරුවන්ට ඒ වගේම පොඩි දරුවන්ට රටේ වැඩිහිටියන්ට මේ සියලු දෙනාටම සහනයක් වෙන විදිහට ජනතාවට අපහසුතාවයට පත් කරන්නේ නැතුව මේවා සිද්ධ කරලා උන්වහන්සේලා ඉත හොඳින් ජීවත් වෙනවා නම් අපි බලාපොරොත්තු වෙන එකයි. මේකද බදු පැනෙවොත් අපි ඔක්කොම ඔබට යටත් වෙනවා අපිටත් ඒක වදිනවා. ඒක නිසා කතා කරලා මේ ගැන මේ සාකච්ඡා කරලා අපිට සහනයක් ලබා දෙන්න කටයුතු කරන්න කියලා එක මම සියලු දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගමන් කිරීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැමිණි කැබිනට් තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින්. ලංකාවේ ප්‍රතිශක්තිකරණය ඇහුවොත් මතක තියාගන්න ලෝකයේ අංක එක ඇමරිකාව අංක දෙක ප්‍රතිශක්තිකරණයෙන් අපි තමයි ලෝකයේ ඉහළ. එතකොට මේ ප්‍රංශසානාපතිතුමා අතර ඔක්කොම කච්චේ කතා කරේ කොහොමද? ෆිලිපීනේ මේක දෙක, සිංගප්පූරුවේ මේක දෙක. ඇයි අපිට නමුත් ඒ විශාල වශයෙන් මේ ඩෙන්ගියු රෝගය පැතිරලා ගියා. අපේ රටට වඩා වසරනවා. ඒකින්ද රජයට අපිට බෑ රෙකමන්ඩ් කරන්න. එතකොට මේ ලංකාවට ආගන්තුක වුණු නව වෛරසයද කලින් මේමනේ වෛරසය කියන එක මේ සීත කාලේ එනකොට කියන්නේ වැසි කාලේ එනකොට හැම රටකම හැම අවුරුද්දකම මේක අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ඉන්ෆ්ලුවෙන්සා කියන එක වසරින් වසර එනවා. මේ ඉන්ෆ්ලුවෙන්සා එක බැක්ටීරියල් ඉන්ෆ්ලුවෙන්සා නියුමෝනියා නෙවෙයි. ඒක අපිට ප්‍රතිකාර දෙනවා ඇන්ටිබයොටික්ස් දෙනවා. වෛරස් ඉන්ෆ්ලුවෙන්සා එකට ඇන්ටිබයොටික්ස් නැහැ. ඒකට තියෙන්නේ patient management. ජාතික ආණ්ඩුවේ රැඳී සිටීම සම්බන්ධයෙන් තීරණය කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලිකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර දළදා සමිඳුන් බැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලිකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අධිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමියන් සහ අස්කේ පාර්ශ්වයේ මහානායක අධිපූජ්‍ය වරකාකුඩ ඥානරත්න මහානායක හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එමෙන්ම දළදා මාලිගාව වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලිකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. කිසිම දේශපාලනඥයෙකුට කියන්න පුළුවන් ගමන් නැහැ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මහාචාර්යවරයෙක් පක්ෂීය මහලයකම් වීම නොවිය යුතුයි කියන කාරණය කියන්න තර්කානුකූල හේතුවක් නැහැ. මම දේශපාලනය ගැන මම කියවලා තියෙනවා, වැඩ කරලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරු 3 දෙනා යටතේම මේ රටට යහපත් දැක්මක් හදා දෙන විශේෂයෙන්ම ජාතිකවාදී සුදේශිකවාදී දැක්මක් නිෂ්පාදන ආර්ථිකයක් සමස්ත ජාතික ශ්‍රී ලාංකික රාජ්‍ය මේ ප්‍රධාන අරමුණු 3 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැවත ස්ථාපිත කරමින් විතැන් වෙච්ච අය, අවතැන් වෙච්ච අය, කලකිරීමට පත් වෙච්ච අය, උදාසීන වෙච්ච අය මේ සියලුම දේ දැන් විවිධ ප්‍රවණතාවයන්ට ගොදුරු වුණත් නමුත් මේ සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටා ගොඩනගමින් එකතු කරමින් මෙරටේ 2020 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටතේ ප්‍රගතිශීලී වාමවාදී ආණ්ඩුවක් හැදීමේ කාර්යයට මම මැදිහත් වෙනවා.
අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා නකල්ස් රක්ෂිතයේ ඉඩම් තම හිතවතෙකුට ලබා දී ඇති බවට පළවන වාර්තා පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී මහමාර්ග සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා මෙලෙස අදහස් පළ කළා. අද අපි එක කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරා ජනාධිපති මැදයක ඒ පිටිබන්ධව අපි කිරියල් ඇමතුමයි මායි මංගේ මාත්‍යන් කිරුපා මාත්‍යවරයා හැටියට අපි බලාපොරොත්තු වෙන මාධ්‍ය සාකච්ඡා කියලා ඒ චෝදනා පිළිබඳව උත්තර දෙන්න මම මට එකක් කියන්න පුළුවන් ඒ චෝදනා වල කිසිම පදනමක් නැහැ එහෙම කිසි දෙයක් ආණ්ඩුව විසින් තීරණය කරලා නැහැ ඒ අනුව තමයි ජනාධිපති මාට මම කිව්වේ අපි මේ සතියේ කිරියල් ඇමතුමයි මුදල් අමාත්‍යාංශෙන් බැංකුවේ ප්‍රධානීම කැඳවලා මූල්‍ය ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරනවා. ඒ වගේ සාකච්ඡා විටින් විට වෙන දෙයක්. ඒ නිසා මම ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ. ඒ සාකච්ඡාවෙන් පස්සේ මම දැනුවත් වුණා මොකද ඒක පත්තරේ ගියාන එහෙම සාකච්ඡාවක් තිබ්බා කියලා ඊට පස්සේ මම දැනුවත් වුණා දැන් රටවට අපුවත් කිහිපයක් කෙටි නවලපිටිය පල්ලේගම සිට නවලපිටිය දක්වා දහවනේ වූ යතුරු පැදියක් හැටන් සිට මහනුවර දක්වා දහවනේ වූ බස් රථයක ගැටි අනතුරක් සිදුව තිබෙනවා. අද උදැසන 8:45ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ නවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ නවලපිටිය ගොන්දින්නාව දුම්රිය හරස් ගේට්ටු අසලදී. අනතුරින් නවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. හෙම්මාතගම මවනල්ල මාර්ගයේ පාසල් සිසුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් අද පෙරවරුවේ අලුතෙනිය ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පාසල් සිසුන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ සිසුන් 11 දෙනෙකු පමණ ගමන් ගෙන ඇති අතර තුවාල ලැබූ 8 දෙනා හෙම්මාතගම රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් සිව් දෙනෙකු මවනල්ල මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ලෝක පරිසර දිනයට සමගාමීව නැවුම් සිසිලසක් හරිතවත් පරිසරයක් තේමා කර ගනිමින් පැලසිටුවීමේ වැඩසටහනක් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 16ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. කුඹු, කොස්, කොහඹ, මාතන් ඇතුළු පැල වර්ග 2500ක් පමණ මෙහිදී සිටවනු ලැබේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බටහිර ඉන්දිය කොදේව කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් සංචාරය ආරම්භ කරමින් දෙරට අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා. ඒ කොදෙව් දූපතේ ට්‍රිනිඩැඩ් පෝට් ඔෆ් ස්පේන් ක්‍රීඩා අංගණයේදී තරගයේ කාසිවාසී දිනගත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස ඩ්වෙන් ස්මිත් සහ බ්‍රේත්වේට් පිටියට පිවිසුණා. මෙහිදී ආරම්භක ලකුණු සමතතාවයේ 4කට සීමා කිරීමට සුරංග ලක්මාල් සමත් උනේ බ්‍රේත්වේට් ලකුණු 3කට දවා ගනිමින්. This time that's an edge very well caught and the Sri Lankans have struck first blood and quite early ප්‍රධාන පුවත් විකාශය අවසන් යලි තහමුවම හිට උදැසන 6ට සුබ රාත්‍රිය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.